आयुबोवन अद मंगवाल अरगना विना सिधि ही सुबेदुमा की थी मेक फ्राइड राइस दून तेल बात कहा बात वगे उन दया के को होंदे टे गैले पेनवा इतिंग अभी बलू मेक को हम धादा का निकेला मेक हादा नवाश करन द्रव्य मां पाल तीन डिस्क्रिप्शन बॉक्स के दाल तीनों मां मेतन पाम पिटी को प्या करान तीनों मां एक टे लूनु कुडुते हैं दिए का गंभीर स्कूडुते हैं दिदे का सुदुलून कुड़ते हैं दा केकुतु करना वाल्ड सुदुलून कुड़ने तंग ओगोलो सुदुलून गेटी देखा कुत्र पोड़ी एट खपला आरा गाने ये वागे में सोया सॉस मेस हैं दा केकुतु कर गाना दम्मा मेटी को हंड्रेड कलवां कर गाना මම දැන් වතුර ටික ටික එකතු කර ගන්නවා මට මෙතනදී වතුර කොච්චර ප්‍රමාණයක් එකතු කරනවද කියන්න බෑ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේක පෑන්කේක් බැටර් එකකට වැඩිය ඝනකමට හිටින්න හදා ගන්න ඕන දැන් මගේ බැටර් එක මේ වගේ ඝනකමට තමා තියෙන්නේ මන් දැන් මේකට මෙතන ඉස්සෝග්‍රෑම් 300ක් අරන් තිනවා මේකේ ඉස්සන්ගේ ඔළුව කඩලා ඒ වගේම නැට්ට පිටින් අරන් තියෙන්නේ මේකේ ඉස්සගේ පොත් අයින් කරන්නේ නැතුව දැන් මම මේ ටික මේ බැටර් එකට දාගෙන මේ ටික හොඳට කලවම් කරනවා දැන් මම මේ ටික විනාඩි 30ක් විතර පැත්තකින් තියලා තියෙනවා मिनट तीहकट पास मैं मेतन तवा पापीट को वे अरान तीन दम्मी इसोट डबल कोट करगा अतरे मैं मेतन तेल रत्न तील तीन मंदर मे रत्न तेलट इसोट दाल हट रन वन पाट विन बेदगा मे वगे रन वन पाट आवट पास मम्मीट अयंकर දැන් මම මෙන්න පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දා ගන්නවා මෙතන මම ලොකු රතු ලුණු අරන් තිනවා මෙන්න මේ වගේ කොටු හිටින්න කපන් තිනවා ඒ වගේම බෙල් පෙපා අරන් තිනවා මේ ඒවත් මේ වගේ කොටු හිටින්න කපලා තියෙන්නේ ඉතින් ඔයාලට මේකට කහ පාට බෙල් පෙපර් කොළ පාට උනත් ගන්න පුළුවන් මම මේ ටික විනාඩි 2ක් විතර ලිපේ තියලා ඉක්මනට ලිපෙන් අයින් කර ගන්නවා මම දැන් වෙනම භාජනයකට සීනි මේස හැඳි දෙකක් ලුණු කුඩු තේ හැඳක් තක්කාලි සෝස් මේස හැඳි දෙකක් විනාකිරි තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා මෙතන මම කෝන් ෆ්ලවර් තේ හැඳි දෙකක් වතුර කෝප්ප 3 කාලක මිශ්‍ර කරලා අරන් තියෙනවා ඒකත් මම දා ගන්නවා දැන් ලිප ඔන් කරලා මේ ටික මේ මිශ්‍රණය උකු වෙනකම් ටිකක් වෙලා ලිපේ තියා ගන්නවා හැඳි ගන්න ගමන් විනාඩියක් දෙකක් යනකොට මේ වගේ මේක උකු ගතියකට එනවා බුබුලු දාන ගතියකට එතකොට මම ලිප ඕෆ් කර ගන්නවා ඊට පස්සේ මම මේකට කලින් සෝට් කරගත්ත මගේ බෙල් පෙපර්ස් ලොකු ලුණු ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කර ගන්නවා දැන් අන්තිමටම ඒකට මම මගේ බැදගත් ඉස්සෝ ටික එකතු කර ගන්නවා. දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කර ගන්න ඕන. ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම රසයි මේක වෙනදා තෙල් දාන විදිහට නෙමෙයි අලුත් විදිහකට. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.